මෙවැනි විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අපේ රටට මෙහෙම වුණේ ඇයි කියලා ඇත්තටම හිතලා බලනකොට අපතරම් රැවටීමට ලක් වූ ජාතියක් ලෝකේ වෙන කොහේවත් නැතුව ඇති. අවුරුදු 5කට සැරයක් ප්‍රධාන පක්ෂත් එක්ක හදන සභාග හරි මොකක් හරි සම්දානයකට ඡන්දේ දෙනවා දිනවනවා. ඇත්තටම අපේ රටේ ඡන්ද කාලයට විද්‍යුත් සේම මුද්‍රිත මාධ්‍යත් පිරියන්නේ මේ දේශපාලනඥින්ගේ කතාවලින්. ප්‍රධාන පක්ෂ දෙක හෝ තුන අරක දෙනවා මේක දෙනවා කියලා එකෙක් පරයමින් අනෙකා පොරොන්දු දෙනවා. මේ තාක් ඉතිහාසයේ එකදු අවස්ථාවකවත් ප්‍රධාන පක්ෂ දෙකේ තුනේ නායකින් දෙතුන් දෙනාව ජාතික තලයේ තියලා ප්‍රශ්න කිරීමකට ලක් වෙලා නැහැ. ඡන්ද කාලයට හැම නාලිකාවක්ම විවාද තියෙනවා. ඒ විවාදවලට එන්නෙම ඒ ඒ පක්ෂවල කසකාරීන්. ඒ කසකාරීන් අතේ රෝල් කතා හදන්න පන පිහිටුවලා බොරු කියන්න මාර දක්ෂයි. ඊටත් වැඩියෙන් කරපු දෙයක් නම් ඇත්තෙම නැහැ. මෝල් ගහක් පෙන්නලා මේ මෝල් ගහේ ආපු දළු වලින් තමයි මේ රස මැල්ලුම හැදුවේ කියලා අපට දළු ආවා කියන මෝල් ගහ පෙන්නනවා. මැල්ලුමත් පෙන්නනවා. මේ අතර වාරේ වැඩසටහන මෙහෙවන නාලිකාවේ නිවේදක හෝ නිවේදිකාව අහනවා මේ මෝල් ගහට ඔබතුමා දැම්මේ නිවසේ මුළු තැන් ගෙයින් ඉවත දමන දේවලින් හදාගත්ත කාබනික පොහොර නේද කියලා. එතකොට අර දේශපාලනඥයා නිවසේ ඉවත දමන කාබනික ඝන පොහොර හදාගන්න අයුරුත් කියලා දෙනවා. දැන් රටම මෝල් ගහේ දාපු දළු වලින් මැල්ලුම් හදපු උන්දට ඡන්දය දෙනවා. මාධ්‍යවේදියා නම් උවමනාවෙන්ම ඉතාම වැදගත්ම ප්‍රශ්නේ අහන්නේ නැතුව මගහැරලා ඉන්නවා. නැත්නම් නොදන්නවා වගේ ඉන්නවා. කෝ මේ මෝල් ගහේ මුල් හොඳයි ඇයි ඔබ මේ මෝල් ගහ දලුත් එක්කම ගෙනාවේ නැත්තේ කෝ දලු ආවනම් මෝල් ගහේ දලු ආව තැන් අපේ මාධ්‍ය මේ ප්‍රශ්න අහන්නෙම නැහැ ජනතාව මේ තාක් විශ්වාස කළේ මෝල් ගහේ දලු වලින් මැල්ලුම් හදපු අයවම තමයි මේ තාක් මේ දේශපාලන වේදිකාවල මැතිවරණ ප්‍රකාශනවල ඒවත් නම් සමහරු පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශන කියලාත් කියනවා දකින්ට අහන්ට ලැබුණේම සහනාදා කතා. කොටින්ම කිව්වොත් උඹලා කතිරේ ගහපල්ලා අප උඹලට පවුල් පිටින්ම කන්න දෙනවා කියපු පොරොන්දු වලින් තමයි අපේ දේශපාලනේ පිරලා තියෙන්නේ. හැබැයි අප කවදාවත් ප්‍රශ්න කළේ නැහැ කොහෙන්ද මෙහෙම සහන දෙන්න සල්ලි කියලා. හොඳම උදාහරණේ පොහොර සහනාධාරය. කෘෂිකර්ම අමාත්‍යංශය කියන්නේ ලාභ ලබන ආයතනයක් නෙමෙයි තනි ක්‍රම සුදු අලියෙක්. කෘෂිකර්ම ඇමති කියනකොට අප පොහොර සහනාධාරය රටටම දෙනවා කියලා කොහෙන්ද සල්ලි කියලා අප ඇහුවේ නැනේ නේද? අහන එකකුත් නැහැ. මේ උන්දලා ඉතිහාසයේ පුරාමත් අද වර්තමානයේත් හෙට අනාගතයේත් කරන්නේ ලෝකේ වටෙන්ම ණය අරගන්න එක. ඒ ණයවලින් ඒ උන්දලගේ අවුරුදු 5 කන්න බොන්න දෙන එක. ඊට අමතරව හොරා කන එක. ඒක තමයි මේ දේශපාලන නඩය වසර 74ක් පුරා කරමින් ඉන්නේ සහ කරන්න සැලසුම් කරන්නේ. මේ අය ඇත්තටම අමූලික බොරු කියමින් ඉන්නේ. අදත් කරන්න හදන්නේ ඒකම තමයි. අප ඔබෙන් ඉල්ලන්නේ දේශපාලනඥයින් වේදිකාවල හෝ මොනියම්ම හෝ තැනක කරන කතා මාධ්‍යදී ඇහෙනකොට විචාර බුද්ධියෙන් තොරව දැන්වත් පිළිගන්න එපා කියලයි. මේ ඊයේ පෙරේදා විමල් වීරවංශ කියපු කතාවක්. ඔහු කියනවා ගෝඨාභයව එළවීමේ වගකීම වගේම රනිල් වගේ කෙනෙක්ගේ ආගමනයේ වගකීමත් පැවරෙන්නේ අරගලකරුවන්ටලු. අරගලකරුවෝ හැසිරිච්ච විදිය නිසා තමයිලු මේක වුනේ. දැන් ඡන්දෙන් දිලපු ගෝඨාභය පක්ෂ ජනාධිපති ඉරු ජනාධිපතිවරයාව ගෙදර යවන්නේ සමහරු කියනවා ඒක අරගලයක්. ඒ අරගලයේ ප්‍රතිඵලයක්. ඒ අරගලයේ ඒ මුළු මහත් ක්‍රියාවලියේ ප්‍රකාශකයෝ ඒක හඳුන්වන්නේ මේ විදිහට. ඒතකොට ඒ අරගලයෙන් වෙලා තියෙන්නේ අන්තිමට බලුවම ඡන්දෙන් දිනපු ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවීමහ ඡන්දෙන් පැවිදිච්ච රනිල් වික්‍රමසිංහව ගෝඨාභය රාජපක්ෂ හිටපු පුත්‍රයා වාලිතුනේ. මේ අහන්නකෝ විමල් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය ගැන වේදිකා කුඩු වෙන්න කියපු කතාව. ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ රටේ දුගී දුප්පත් ජනතාවට දෙන සහන ගැන කතා කරනවා. මෙතුමා ඉන්නේ මඩ ගහන්න නෙවෙයි මේ රටේ දුගී දුප්පත් ජනතාව බලගන්වන්න. සමෘද්ධිලාභීන්ට දැනට සමෘද්ධිය නොලබන ඒත් සුදුසුකම් ඇති අයට ස්ථිර ආදායම් මාර්ගයක් නොමැති පවුල්වලට දෛනික කුලී කම්කරු රැකියාවල යෙදෙන්නන්ට
ස්ථීර ආදායමක් නැමැති ජේෂ්ඨ පුරවැසියන්ට සුවකොළ නොහැකි දැඩි රෝගාබාධවලින් පෙළෙන්නන්ට රුපියල් 3000ක් වටිනා ආහාර මල්ලක් දෙන්නයි මෙතුමා එන්නේ. දැන් ඇත්තටම ගෝඨාභයව එළවන්න උනේ ගෝඨාභය වගේ අට ෆේල් කෙනෙක්ව ඉහළට ඔසවා තැබූ ඔබ වැනි අයගේ කතා නිසානේ නේද විමල්? එතකොට ඇත්තටම කවුද වග කියන්න ඕනේ? ගෝඨාභයව ගෙනාපු අයද පසුව එළවපු අයද? මතකද ගම්මන්පිල එදා කියපු කතාව? I said our next presidential candidate should be Gotabaya Rajapaksa. Thereafter I said if we blend together managerial skills of Mahathir Mohamad. Mahathir Mohamad ගේ, Putin ගේ, Lee Kuan Yew ගේ, Jawaharlal Nehru ගේ සියලු ශක්තීන් ගෝඨාභය ළඟ තියෙනවා කියලා එදා කිව්වා. මාධ්‍යවේදිනුත් ඒ ලක්ෂණවලට ගෝඨාභයගේ හැකියාවන් පිළිබඳව උදාහරණ ඇහුවේ නැහැ. ප්‍රශ්න ඇහුවේ නැහැ. අන්තිමට ජනතාව ඒ බොරුව බාරගත්තා. දැන් බලන්නකෝ මනුෂ්‍ය නානායක්කාර එක් අවස්ථාවක අරගලකරුවන් ගැන කියපු කතාව. මේ අරගලය භූමියට අද මිනිස්සු ඇවිල්ලා ඉන්නේ ලේ එපා කියපු මිනිස්සු. අපි 15 වෙනිදා මේ කොළඹට මිනිස්සු ගෙන ආවේ ගෝ හෝම් ගෝට කියලා ලේ හොලවන්න නෙවෙයි. ඊට පස්සේ ජනතාව පාරට බැස්සේ මිනිස්සු ලේ හොලවන්න නෙමෙයි. සින්දු කියන, කවි ලියන, පං වියන, සාහිත්‍ය කතා කරන අමුතුම පන්නේ විරෝධතාවක් ගොඩ නැගුණේ මේක වෙනස් විදියකට අවිහිංසාවාදී විරෝධතාවක් විදියට. දැන් බලන්නකෝ අද කියන කතාව විදේශ රැකියාවකටවත් ගන්නෙ නැහැලු මේ අරගල කරුව නිසා. විදේශගත ශ්‍රමිකයෝ අපිට මේ රටෙන් එළියට යවා ගන්න බැරි වෙලා තියෙනවා. අපේ රටට එන රැකියා ඇනවුම් ලබා දීම නතර වෙලා අප්‍රිකානු කරේට වෙන රටවල් වලට රැකියා ඇනවුම් යන්න පටන් අරගෙන තියෙනවා. හේතුව මොකද්ද? රටේ තියෙන මේ අනාරක්ෂිත ස්වභාවය නිසා. ඒ රටේ කැරලිකාරයෝ ඒ රටවල් වල වැඩට ගන්න කැමති නැහැ. ඒ නිසා අපි තාමත්ම ඉක්මනින් මේ කැරලිකාර කණ්ඩායම් ඒ අයව නිරායුධ කරන්න, ඒ වගේම ඒ අයගේ මේ මතවාදය නැති කරලා ඒ අය රටේ සාමය නැති කරන තැන වහාම නතර කරන්න රජයක් විදියට අපි කටයුතු කරනවා. දැන් මේ වගේ කතා ඕන තරම් අපට උදාහරණ ලෙස දෙන්න පුළුවන්. බන්දුල ගුණවර්ධනලා, හරෙන් ෆර්නෑන්ඩුලා, ඔය හැමෝටම එහෙම දෙපිට කාට්ටු කතා ගොඩයි. විශේෂයෙන් ජනාධිපති රනිල් පැරදිලා හිටපු කාලේ ඔහුව දාලා ගිය අය කියපු කතා සහ අද මැති ඇමතිකම් ගන්න කියන කතා ඇහුවම මුසාවාදා ශික්ෂාපදේ නම් ආයේ ලොවෙත් නෑ, ලොවි ගහෙත් නෑ කියලා තමයි කියන්න වෙන්නේ. දැන් මේ සියලු දේවල් වලින් අප තේරුම් ගත යුත්තේ මේ දේශපාලනඥයින්ගෙන් 99%ක්ම කියන මේ ජාතියේ කතා අමූලික පට්ටපල් බොරු බව. ආයේ අහුවෙන්න හොඳ නෑ කියලා අප තේරුම් ගත යුතුයි. දැන් ජනාධිපති රනිල්ව ඔසවා තබමින් ෂී ජින්පින් තමයි මේ ඉන්නේ කියලා ඔය දේශපාලන කටවලින් කිව්වට බාරගන්න එපා. මොකද හෙට ඔය කටවලින්ම තමයි ආයේ මිස්ටර් බීන් කියලා අනිවාර්යෙන්ම කියනු ඇත්තේ. මේ දේශපාලනඥන්ගේ කතාවලට රැවටිලා ඡන්දය දෙන ක්‍රමයට දැන්වත් අප තිත තැබිය යුතුමයි.